වෙලා කෝචි ළමිනකොට ගල බෙල්ලහකට අරගෙන හැමදාම අනිත් එක බිල්ලට දෙන මිනිහ තමයි සජිත් ප්‍රේමනාත් කියන්නේ. දැන් ඉදිරියේදී අපි අනිත් කට්ටියත් එක්ක ආසු කරගෙන ජනාධිපතිවරණ ආතන්නේදී ඉතුරු සෙල්ලම දෙවනි පින්ම අපි පැන්නලා බෙන්නන්න. එක්සත් ජාතික පක්ෂයේ මේ මැදින රැළිය පැවැත්වුවේ අභිමානවත් එක. මොකද මේ ඉතාමත්ම අවදානම් අධික හිටපු රට දැන් රට ගොඩනැගීමේ කාර්යභාරය ඉතුරුලා තියෙන්නේ. ඒ කාර්යභාරයට මැනවින් මුහුණ දුන්න අභිමානවත් නායකයෙක් එක්කලා අපි මේ මැදිනේ සමරන්නට කටයුතු කරේ. ඒ මේ අභිමානවත් මැදිනේ අභිමානවත් නායකයත් එක්ක සිදු කරනකොට සමස්ත රටේ සතර දිග්භාගයේම උතුරද නැගෙනහිරද වන්නියද දකුණද ඌවද මේ වයඹද උතුරු මැදද මේ සමස්ත පළාත් වලින් හැම දිස්ත්‍රික්කයකම එකිනෙකාට පරයන අන්දමට ජනතාව සහභාගී කරවන්නට කටයුතු කරා. ඒ සහභාගී වෙච්ච ජනතාව ඉතාමත්ම උනන්දුවෙන් උද්‍යෝගයෙන් සහභාගී වීම ඉතාමත්ම විශේෂත්වයක් කියන එකත් මම සඳහන් කරන්නට කැමතියි. අනිත් දේශපාලන පක්ෂවල කතා අනුව ඉතාමත්ම පැහැදිලි එක්සත් ජාතික පක්ෂයේ නායකයා නැත්නම් වර්තමාන ජනාධිපතිතුමා ඒ සියලුම දේශපාලන පක්ෂ පිළි අරගෙන තියෙනවා. රනිල් වික්‍රමසිංහයන් තමයි ජාතික නායකයා ජාතික අපේක්ෂකයා කියලා. මොකද පොජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා කතා කරේ එතුමා කිව්වේ ඊළඟ ජනාධිපතිවරණයෙන් පක්ෂය ඇති වෙන තත්ත්වය පිළිබඳව. එන ජනාධිපතිවරණයෙන් පසුව පීඨවන රජය නාමල් රාජපක්ෂ මහත්මයා කතා කරේ ඊළඟ ජනාධිපතිවරණයෙන් පසු වෙන තත්ත්වය පිළිබඳව. එන ජනාධිපතිවරණයෙන් පක්ෂේ ආණ්ඩු පිහිටවන හැටි ඒ වගේම ආණ්ඩුව රැකගන්න ක්‍රමය සහ පාක්ෂික රැකගන්න ක්‍රමය පිළිබඳව කතා කරා. ඉතින් පොජන එක්සත් පෙරමුණේ හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහත්මයාවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහත්මයාවත් එළබෙන ජනාධිපතිවරණ ජයග්‍රහණය හෝ එන ජනාධිපතිවරණයක් සම්බන්ධව කතා කරේ නැහැ. මාලිමාවේ නායකයා කතානෝට කිව්වා ජනාධිපතිවරණයේ දිනීම සඳහා සැලැස්මක් තියෙනවා කියලා. ඒගොල්ලෝ සැලැස්ම සකස් කරනවා කියලා. හැබැයි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරන්න ජනාධිපතිවරණයේ අපේක්ෂකයා අතරලා මමයි, එහෙම නැත්නම් එයාගේ කතික කවුරුත් කිව්වෙත් නැහැ. ජනාධිපතිවරණයේ අපේක්ෂකයා අණ්ඩෝ කුමාර දිසානායකද, හරිනිප නෑන්ඩුද, එහෙම නැත්නම් ලාල්කාන්තද කියන එකක් කිව්වේ නැහැ. ඒ වගේම ඔවුන් කතා කරන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ පිහිටපු ආණ්ඩුව පිහිටවන පිළිබඳව. ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ නම් ඉතාම පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේ නායක එහෙම නැත්නම් ජාතික නායකයා වන රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණාට පස්සේ ඊළඟට පිහිටවන ආණ්ඩුව ගැන තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ කතිකව කතා කරේ. ඊළඟට පුතානෝ කතා කරේ. මොකද පුතානෝ බොහොම පැහැදිලිවම කතා කරේ විපක්ෂයේ ඉඳගෙන මේ අවුරුදු 75ක ඉතිහාසය තුළ වැඩියෙන්ම වැඩ කරපු දේශපාලන පක්ෂය පුතානෝ වෙලා. අපි මේ කතාවට විරුද්ධ වෙන්න යන්නේ නැහැ. දේශපාලන පක්ෂ වශයෙන් විරුද්ධ පක්ෂ වලටපු කණ්ඩායම් අතර පුතානෝ කියනෝ නම් එයා තමයි වැඩියෙන්ම වැඩ කරා කියලා අපි එකට විරුද්ධ වෙන්න යන්නේ නැහැ. අපි එකට අගුල් හෙලන්න දාන්න සූදානම් වෙන්නේ. අපි එයා කියනෝ නම් අපි එකට එකඟ වෙන්න. ඒක කිසිදු ගැටලුවක් නැහැ. එතම කතා කරේ විපක්ෂයේ ඉඳගෙන වැඩ කරන දේශපාලන පක්ෂය පිළිබඳව. එතම බෙදපු මේ බස් රථ ගානයි, එතම හදපු සූරු පන්ති කාමරයි, එතම හුස්ම බෙදපු හැටි මේවා ටික ගැන ලයිස්තුවක් මම කියන්න ගියා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා වහින් ඔරෝ කියන්නේ නැතුව කෙලිම කිව්වා ප්‍රසිද්ධියේ අපි ගිවිසුමකට යමු, සියලු දෙනා එක්කාසු වෙලා එකට වැඩ කටයුතු කරමු කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා සියලු දෙනාට ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කටයුතු කරන්න තැන හදලා දීලා තියෙනවා. එදා සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න බැරුව ගියා. එතුමා ගෝල්පේස් පිටියට යනකොට අර මීහරකෙකුට තල්නවා වගේ තල්ලයි ලැබුවා මිනිස්සු. දැන් අද බලන්න ඔක රැස්වීම ලස්සන තිබ්බන්නේ තියන්න පුළංකම ලැබුණනේ, කිසිම හානියක් නැතු. ඉතින් එන ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත්ම මැනවින් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. සජිත් ආපහු හදන්න දෙයක් නෙතන එන්න. මෙතන ඉතාමත්ම පැහැදිලි මිත්‍රවරණි සජිත් ප්‍රේමදාස මහත්තයාගෙත් ජනාධිපතිවරණයේ ඉලක්කයක් නැහැ කියන එක. මං සජිත් ප්‍රේමදාස මහත්තයා පිටිපස්සේ තවත් යන අනේ අපේ සජිබේ මිත්‍රු. අපේ UMP මිත්‍රු වෙන්නේ දැන් ওই කට්ටිය ඇවිල්ලා එකතු වුණා වගේ, තව කට්ටිය එකතු වෙන්න ඉන්නවා වගේ. මේ බොරුවට උතන සජිත් මහත්තයා පස්සේ යන්න එපා. දිනන්නේ නැහැ. ඉල්ලන්නේත් නැහැ. මොකද එයා අවස්ථා දෙකක්ම ওই විදිහට කට්ටි පැන්නනේ බොරු කර කර ඉඳලා. පක්ෂ නායකයා වෙනවා කියලා ඉවරලා තටන් කර කර අන්තිමට කරු ජයසූරි මහත්තයා බිල්ලර දීලා මෙයා කපන්නා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක ඡන්දෙට එනවා කියලා ඉවරලා ජනාධිපති වෙන්න
කයි වර්ග කහින්දලා ඩලස්ව බිල්ලට දීලා මෙයා කපන්නා. ඉතින් මේ මිනිහා කවදාවත් බෙල්ල තියෙන මිනිහෙක් නෙමෙයි. මෙයාකා බෙල්ල අර ගන්නවා වෙලාව කෝච්චිය ලම් වෙනකොට ටක් ගාලා බෙල්ල අහකට අරගෙන හැමදාම අනිත් එකා බිල්ලට දෙන මිනිහෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. ඒ නිසා තවදුරටත් සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන දිහා බලාගෙන මේ පිටිපස්සෙන් යන කට්ටියගෙන් අර නලින් වඩ්නාටයි මුජිබල් රහ්මාන්ටයි විදෙන්නා විතර ඉතුරු කරලා අගසව් දෙන්නා වගේ අනිත් කට්ටිය එක්සත් ජාතිපක්ෂත් එක්ක ඉදිරි කාලේ එකතු වෙන්න කියලා ඉවරලා මම ඉතාල කොමනම් කියනවා. මේ දිනේදී අපිට අවශ්‍යලා තිබුණේ එක්සත් ජාතික පක්ෂය අපි බිමට වැටලා හිටියා අපි පිළිගන්නවා 20යි 20 අපි 249,335ට වැටුණා. හරි. හැබැයි අපිට ඕනකම තිබුණා රටට දැයට ලෝකෙට පෙන්වන්න අපිට නැගිටින්න පුළුවන් අපි නැගිට්ටා කියලා. අපි මේ දින රැලියේදී අපි පෙන්නවා සියලු මේ දින රැලි අභිභවා ජනතාව අපිත් එක්ක සම්බන්ධ කරගෙන එක්සත් ජාතික පක්ෂය ඔන්න තනියම නැගිට්ටා කියලා. දැන් ඉදිරියේදී අපි අනිත් කට්ටියත් එක්ක ආස කරගෙන ජනාධිපතිවරණ ආතන්නේදී ඉතුරු සෙල්ලම දෙවනි පින්ම අපි පන්නලා බෙන්නන්න කොහොමද සෙල්ලම් ගේ. හොඳ සෙල්ලම් එළිය වෙන ජාමෙට කියලා තියෙනවා. ඒ හින්දා ඉදිරි ජාමේදී ඉතුරුවා බලා ගන්නට පුළුවන් වේවි.